මාස 3ක නිහඬියාවකින් පස්සේ ඔපෝ සමාගමේ එයාලගේ mid range device එකක් මේ වෙනකොට එළියට දාලා තියෙනවා කොහොම වුණත් මේ device එක release වුණේ නම් මීට මාස 3කට කලින් හැබැයි ලංකාවේ අපිට මිලදී ගන්න හම්බුන්නේ නැහැ මෙන්න මේ COVID-19 වෛරස් එකත් එක්ක ඒ වුණාට අද ඉඳන් ඔයාලට මෙන්න මේ ඔපෝ A31 කියන device එක ලංකාවේ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා ඉතින් අද මේ වීඩියෝ එකෙන් බලමු මෙන්න මේ A31 කියන device එක ඔයාලා මිලදී ගන්නකොට box එකේ ඇතුලේ තියෙන්නේ මොනවද ඒ වගේම මගේ hands on experience එක මොන වගේද සහ මේ device එකේ තියෙන camera sample මොන වගේද කියලා ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයාලා පුළුවන් පල් හැතින් අත පාට subscribe button එක press කරලා subscribe වෙන්න වගේම ඊට පැත්තේ ඉන්න bell icon එක press කරොත් තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මාව social media follow කරොත් ඉතින් ඉස්සරහට එන giveaway වලටත් ඔයාලා සහභාගී වෙන්න පුළුවන්. ඒකින් තමයි මතක ඇතුව Facebook එක like කරන්න. ඒ වගේ Instagram එකේ ගිහින් අලින් දින්දික follow කරන්න. මුලින්ම මෙන්න මේ A31 කියන box එක අපිට කොළපාටින් තමයි බලා ගන්න හම්බෙන්නේ. මෙන්න මේ design එක හැබැයි ඔයාලට හුරු ඇති Oppo F15 එකේ තිබ්බේ මේ වගේම box එකක්. ඉතින් එකපාරට ඈතට දැක ගමන් නම් පේන්නේ මේ box දෙකම එකම වගේ කියලා. ඒ වගේම box එකේ ඇතුළේ අපිට බලා ගන්න හම්බෙනවා extra silicon back cover එකක්, ඒ වගේම paper works වගේම sim remove tool එක. ඊට පස්සේ අපිට A31 device එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකට ඇවිල්ලා තියෙන micro USB cable එක වගේම 10 watt power adapter එක බලා ගන්න පුළුවන්. මට ඇවිල්ලා තියෙන ඩිවයිස් එකේ නම් හෙඩ්සෙට් එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. මං හිතන්නේ මේක රිවිව් යුනිට් එකක් හින්දා වෙන්න ඕනේ. ඔයාලා මේ ඩිවයිස් එක මිලදීගෙන තියෙනවා නම් හෙඩ්සෙට් එකක් තියෙද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔන්න ඔය දේවල් තමයි මෙන්න මේ ඩිවයිස් එක මිලදී ගන්නකොට අපිට box එකේ බලා ගන්න හම්බෙන්නේ. දැන් අපි ටිකක් මෙන්න මේ ඩිවයිස් එක ගැන අපි කතා කරමු. මේ ඩිවයිස් එක අතට ගත්ත කලින්ම ෆීල් වෙන ප්‍රධානම දෙයක් තමයි මේක සම්පූර්ණයෙන්ම මැට් ෆිනිෂ් එකක් තියෙන්නේ. ඒ වගේම මේක වට කලර්ස් දෙකකින් ලංකාවේ මිලදී ගන්න පුළුවන්. එකක් තමයි ෆැන්ටසි වයිට් වගේම මයිස්ට්‍රි බ්ලැක් කියන කලර්ස් දෙක. නමුත් මම නම් රෙකමන්ඩ් කරනවා මෙන්න මේ ෆැන්ටසි වයිට් කියන ඩිවයිස් එක මිලදී ගන්න කියලා. මොකද ඒතරම්ම ගොඩක් ප්‍රීමියම් ෆීල් එකක් එනවා මේකේ තියෙන මැට් ෆිනිෂ් එකෙන්. ඒ වගේම අපිට බෑක් සයිඩ් එකේ ඔයාලට පේනවා ඇති ෆැන්ටසි වයිට් කියුවට පල්ලෙහා තියෙනවා නිලුයි කොළයි අතර තියෙන කලහේකුයි සහ සුදු පාටට ෂේඩ් වෙච්ච කලර් එකක්. ඉතින් මෙන්න මේ කලර් එක මේ වගේ ප්‍රයිස් රේන්ජ් එකකට දකින්න පළවෙනි අවස්ථාව. ඒ වගේම තමයි මේ ඩිවයිස් එක ලංකාවේ ආසන්න වශයෙන් රුපියල් 40,000කට මිලදී ගන්න පුළුවන්. ඒ වගේ ප්‍රයිස් රේන්ජ් එක තියෙන ලස්සනම කලර් එක කියන්න පුළුවන් මෙන්න මේ Oppo A31 එකේ තියෙන්නේ. ඉතින් ඔයා ඩිවයිස් එකේ පෙනුම ගැන ගොඩක් හිතනවා නම් සහ ඔයාලට තියෙන බජට් එක ටිකක් අඩුයි නම් යන්න පුළුවන් ලස්සනම ඩිසයින් එක මෙන්න මේ A31 එකේ බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි මේ ඩිවයිස් එක නම් සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් වලින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේකේ ෆ්‍රේම් එකවත් බෑක් එකවත් අපිට ග්ලාස් වලින් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ඩිවයිස් එකේ දකුණු පැත්තට වෙන්න පවර් බටන් එක සහ වම් පැත්තේ තමයි වොලියුම් රොකස් බලා ගන්න හම්බෙන්නේ. මේ දෙකම ප්ලාස්ටික් ෆීල් එකක් තමයි එන්නේ. හැබැයි අපිට පල්ලෙහා බලා ගන්න හම්බෙනවා 3.5 mm හෙඩ්ෆෝන් පෝට් එක, මේන් මයික්‍රෝෆෝන් එක සහ මයික්‍රෝ USB පෝට් එකක් තියෙන්නේ. ඒ වගේම සිංගල් ස්පීකර් එක බලා ගන්න පුළුවන්. මේකට මයික්‍රෝ USB පෝට් එකක් ආපුවෙත් ගන්නම් මම ගොඩාක් සෑහීමකටපත් වෙන්නේ නැහැ. මොකද මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන ගොඩක් ඩිවයිස් වල අපිට මේ වෙනකොට තියෙන ලේටස්ම USB Type C කියන පෝට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ අපිට secondary noise cancellation mic එකක් බලා ගන්න හම්බෙන්නෙත් නැහැ. හැබැයි මේකේ noise cancellation mic එකක් නැති වුණාට ඔයාලා කෝල් එකක් ගන්නකොට ගොඩාක් ලොකු noise එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. මම කෝල් දෙක තුනක් ගත්තා. ගොඩක් noise තියෙන වෙලාවක හැබැයි අනිත් කෙනාට නම් ඒක ගොඩාක් ලොකුවට ඇහිලා නැහැ. ඒ වගේම තමයි බෑක් එකේ අපිට ට්‍රිබල් කැමරා සෙටප් එකක්, LED ෆ්ලෑෂ් ලයිට් එකක් වගේම ඩිවයිස් එකේ මැදට වෙන්න ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩිවයිස් එකේ පල්ලෙහා කොටසේ අපිට Oppo logo එකක් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම තමයි මේකේ ස්ක්‍රීන් එක ගත්තොත් මේක බලා ගන්න හම්බෙනවා අඟල් 6.5ක HD+ IPS LCD ස්ක්‍රීන් එකක් තියෙන්නේ. ඒ වගේම මේකේ 82.4ක ස්ක්‍රීන් ටු බොඩි රේෂියෝ එකක් තියෙනවා. සහ මේකේ රෙසලූෂන් ගත්තොත් 270ක් වගේ PPI අගයක් තමයි තියෙන්නේ. ඉතින් ඒකෙහිඳ ඔයාලා මේකේ YouTube වීඩියෝ එකක් වගේ බලනවා නම් මේකේ බලා ගන්න හම්බෙන්නේ මැක්සිමම් රෙසලූෂන් නගේ 720p විතරයි. හැබැයි මේක ස්ක්‍රීන් ප්‍රොටෙක්ෂන් එකක් ගත්තොත් අපිට කෝරින් ගොරිල්ලා ග්ලාස් 3 වලින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ බෙසල්ස් ගත්තොත් ඩිවයිස් එකේ වටේම එක විදියට නැහැ. තුන් පැත්තක් එක සමානව තියෙනවා උඩ සහ දෙපැත්ත. හැබැයි පල්ලෙහාට වෙන චින් එක ටිකක් මහතට තමයි බලා ගන්න හම්බෙන්නේ. ඒ වගේම මේකේ තියෙන IPS LCD ස්ක්‍රීන් එකක් වුණාට ඔයාලා අවුට්ඩෝ යූස් කරද්දී අපිට ගොඩක් හොඳ බ්‍රයිට්නස් එකක් බලා ගන්න පුළුවන්. මට නම් කිසිම වෙලාවක ඉරේලියට මේක බාධා වුණේ නැහැ. කොහොම නමුත් එක එක අය බලන්නේ එක එක විදියට හින්දා සමහර විට මේක මදි වෙන්නත් පුළුවන්. හැබැයි මට සාපේක්ෂව නම් මේ වගේ ප්‍රයිස් රේන්ජ් එකට මේ වගේ බ්‍රයිට්නස් එකක් හොඳටම ප්‍රමාණවත්.
ඒවගේම තමයි මේ ඩිවයිස් එක රන් වෙන්නේ Android 9 කියන version එක. තාම Android 10 වලට අප්ඩේට් වෙලා නැහැ. සහ මේකේ color OS එකත් අපිට බලා ගන්න හම්බෙන්නේ color OS 6.1 කියන version එක. මේ වෙනකොට color OS 7 වගේම Android 10 පාවිච්චි කරන Oppo device ඕන තරම් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ chipset එක ගත්තොත් ටිකක් entry level chipset එකක් තියෙන්නේ MediaTek Helio P35 කියන 12 nanometer chip එක. ඒ වගේම මේකේ GPU එකට දාලා තියෙන්නේ මෙයාලා Power VR GE8320 කියන chip එක. ඒ වගේම තමයි මේ device එක ඔයාලා ලංකාවේ මිලදී ගන්න පුළුවන් 4GB සහ 64 වගේම 4GB සහ 128GB කියන version දෙක විතරයි. දැනට මම දැනුවත්ව මේකේ ලංකාවේ 6GB version එක මිලදී ගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි මේ device එකේ 128GB version එකක් තිබ්බත් ඔයාලට මේක තවත් 256GB දක්වා වැඩි කිරීමේ හැකියාව තියෙනවා extra card slot එකක් ගහලා. මොකද මේ device එකේ බලා ගන්න හම්බෙනවා triple card slot එකක්. මොකද මේකේ SIM දෙකක් එකපාර වගේම තවත් SD card එකක් මේ දෙකත් එක්කම පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා දන්නවා ඇති සමහර device වල තියෙන hybrid dual SIM tray එකක්. හැබැයි මේක නම් අපිට card තුනක් එකපාර පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ලෝකේ බහුතරයක් පාවිච්චි කරන PUBG වගේ ගේම් එකක් මේකේ ඔයාලට high graphics සහ HD වලින් බලා ගන්න හම්බෙන්නේ නැහැ. Smooth සහ balance කියන වගේන් දෙකේ විතරයි. හැබැයි සමහර ගේම් තියෙනවා කිසි ප්‍රශ්නයක් නැතුව normally play කරන්න පුළුවන් කිසිම lag වීමකින් තොරව. ඉතින් කොහොම වුණත් heavy use කරන්න නම් ඔයා මේ device එක මිලදී ගන්න ඕන recommend කරන්න නැහැ. හැබැයි මේක ගොඩක් ලස්සන design එකක් තියෙනවා. triple camera setup එකක් තියෙනවා. ගොඩක් ලොකු screen එකක් එක්ක දවසක්ම පාවිච්චි කරන්න පුළුවන් battery එකක් තියෙන හින්දා සාමාන්‍ය user කෙනෙක්ට මේ device එක හොඳටම ප්‍රමාණවත්. දැන් අපි කතා කරමු මෙන්න මේ device එකේ battery එක ගැන. මොකද මෙන්න මේ A31 එකේ බලා ගන්න පුළුවන් 4230ක 10 watt support කරන battery එකක් තියෙන්නේ. හැබැයි මේකේ battery capacity එක මේ වගේ තිබ්බත් ඔයාලා සාමාන්‍ය පාවිච්චි කරන ෆ්ලැග්ෂිප් එකකට වඩා දෙගුණයක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේකේ chipset එක ගත්තත් ගොඩාක් power drain කරන්නේ නැහැ. ඒ වගේම මේකේ තියෙන HD+ screen එකක් හින්දා screen එකට යන battery එකත් අපිට ගොඩාක් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් ඒකින්ද මෙයාලා කියන විදිහට මේක සම්පූර්ණ දවසක් heavy use කරන්න පුළුවන්ලු. මොකද මෙයාලගේ site එකේ දාලා තියෙන විදිහට මේක පැය 7ක් online game play කරන්න පුළුවන්ලු. ඒ කියන්නේ offline game ඊටත් වඩා පුළුවන්. ඒ වගේම පැය 14ක් video stream කරන්නත් පුළුවන්ලු. ඉතින් ඒ විදිහට නම් මම try කරලා බැලුවේ නෑ. සමහර විට පුළුවන් ඇති. ඒත් එක්කම මේක අපිට ඇක්සලෝමීටර් එක, gyroscope එකක්, proximity sensor එකක් වගේම compass එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා ටෙක්නොලොජි ගැන ගොඩක්ම දන්නව නම් දන්නව ඇති. මීටත් වඩා ගණන් සමහර device වල අපිට අඳුම ගන්න gyroscope sensor එකක්වත් බලා ගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි මෙයාගේ price range එකට මේක අපිට අර කියන ප්‍රධානම sensors කීපය අපිට මේ device එකේ බලා ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු මේ device එකේ camera එක ගැන. මොකද මේකේ මම ඔයාලට කලින් කිව්ව වගේ triple camera setup එකක් තියෙන්නේ. ප්‍රධාන කැමරාව බලා ගන්න හම්බෙන්නේ 12 megapixel aperture එක 1.8 ton lens එකක්. ඒ වගේම තවත් 2 megapixel depth sensor එකක් සහ තවත් 2 megapixel macro lens එකක් බලා ගන්න පුළුවන්. මේ දෙකේම aperture range එක 2.4 විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකේ video shoot කරන්න පුළුවන් වෙන්නේ 1080p කියන resolution එකකින් විතරයි. ඒකත් 30fps වලින්. සහ මේකේ අපිට selfie කැමරාව බලා ගන්න පුළුවන් megapixel 8කින්. ඒකත් අපිට aperture එක 2.0 වලින් බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මේවල්ට බලා ගන්න හම්බෙන්නේ මේ device එකෙන් capture කරපු sample කීපයක්. ඉතින් ඔයා මොකද හිතන්නේ මෙන්න මේ Oppo A31 කියන device එක ගැන? සමහර විට මේ වෙනකොටත් ඔයාලා මේ device එක පාවිච්චි කරනවා ඇති. පාවිච්චි කරනවා නම් මතකතුව ඔයාගේ experience එකත් පල්ලා comment එකක් දාන්න. ඒ වගේම මේ video එක බලන්න පළවෙනි පාට නම් ඔයාලා පුළුවන් පල්ලා ඇතින් දතපාට subscribe button එක press කරලා subscribe වෙන්න වගේම ඊට හැපැත්තේ bell icon එක press කරත් තමයි මේ වගේ දාන හැම video එකක්ම හැමෝටම කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මතකතුව මාව social media follow කරන්න. මොකද ඉස්සරහට එන giveaway හැම එකක්ම මම දෙන්න බලාපොරොත්තු වෙන්නේ social media හරහා, විශේෂයෙන්ම Instagram එකේ. එහෙනම් මගේ නම නලින්ද SL photo වෙතින් අපි හම්බෙමු ඊළඟ video එකේ.